අයිබෝන් හිතවතුනි ජේසු පිටයි සමීප සම්බන්ධතාවයක් ඇතුලේ අපි ගනුදෙනු කරද්දි කටයුතු කරද්දි නේද අපිට ඒ සමීප සම්බන්ධතාවය ඇතුලේ මුණ ගැහෙන්න කැමැතිම පුද්ගලයෙක් වෙන්න පුළුවන් හැමදාමත් මුණ ගැහෙනවා නම් ජීවිතේ සතුටේදී දුකේදී මුණ ගැහෙනවා නම් අපි හැමෝම කැමති එතකොට අපේ ප්‍රතිචාරය බොහොම ආදරණීය විදිහට ලෙන්ගතු විදිහට මේ පාර්ශ්ව දෙක අතර විහිදිලා යනවා බෙදිලා යනවා නේද අපේ සම්බන්ධතාවයේ sannivedana ක්‍රම වෙනස් වෙනවා එනිසා කතා කරන මමත් රූපවාහිනී ඉදිරියේ අපිව බලන ඔබත් ඔබේ මගේ ජීවිතයේ මේ sannivedanaය මේ සම්බන්ධතා නිර්මාණය කළ මෙවුම් කරුවන්න් වහන්සේත් එක්ක අපේ සම්බන්ධතාවය මොන වගේද සමීපයිද ඈතයිද එහෙම නැත්නම් ඕන වෙලාවට උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවද එහෙම නැති වෙලාවට උන්වහන්සේව අමතක කරනවද අපි හොයලා බලමු අද දවසේ යාත්‍රා වැඩසටහන තුල යාත්‍රා කරමි. බොහොම ගෞරවයෙන් අද දවසේදීත් පිළිගන්නවා ගරු පෝල් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේව පියදුමිනි ජේසු පීඨයි. චාල්ස් තෝමස් සහෝදරයා ජේසු පීඨයි. හොඳයි. පියදුමිනි මේ අද දවසේදී අපි යාත්‍රා වැඩසටහනේ සැකැස්මත් එක්ක අපි තෝරා අරගෙන තියෙන ගීතිකාව දිහා බලපුවාම මෑත කාලේ කියලා කියන්නත් බෑ. අපි මාප්‍රිය ජනප්‍රිය අපි හැමෝම ප්‍රිය කරන ගීතිකාවක් අපේ කතෝලික සභාව ඇතුළ පමණක් නොවේ ක්‍රිස්තියානි සභාවල වෙන්න පුළුවන් අපේ සහෘද ආගමිකයන්ගේ කටින් බව නිතරම මිමිනෙන ගීතයක්ද ගීතිකාවක්ද බවට මට තේරෙන්නේ නැහැ කියන්නපත් වෙලා පියතුමේ මේ ගීතිකාවේ අපි දකිනෝ මේ සම්බන්ධතාවයේ තියෙන කිට්ටුකමක් ජේසු ඔබ වහන්සේ ඉස්සර වෙලා ගියා කුරුසියක් අරගෙන ආයෙත් මොකක්දෝ හිතිලාද මන් දන්නේ පිටිපස්ස හැරිලා මන් දිහා බැලුවා අර පුදුමාකාර ලෙංගතුගමක් ආදරයක් සමීප භාවයක් අපිට දැනෙනවා මේක උභහංශය අදින් කොහොමද ලියුනේ පිටුමේ මට මතකයි ඒ වයිට් ඉස්සර දවසක හැව්වා මේ මොන සිදුවීමක්ද මේකට පාදක වුනේ කියලා මෙන්න මේකට නම් හොඳම හොඳ සිදුවීමක් තියෙනවා පාදක වෙච්ච එක්තරා අවස්ථාවකදී මට සිද්ධ වෙනවා රිමාන්ඩ් බහරේට යන්න එතකොට සාමාන්‍යයෙන් ඒ දවස් 14කට විතර දික් වෙන්න ඕනේ. නමුත් කොහොම හරි මගේ වාසනාවට එය දවස් 5කින් අවසන් වුණා. නමුත් ඒ දවස් 5 තුල රිමාන්ඩ් බාරේ ඉන්න කෙනෙකුයි සිරකරුකුයි අතර කිසි වෙනසක් නැහැ. එකම ජීවන රටාව තියෙන්නේ. අපි කන්නේත් ඒගොල්ලෝ කන විදිහටමයි. නිදාගන්නෙත් ඒගොල්ලෝ නිදාගන්න විදිහටමයි. එතකොට ඒ අත්දැකීම එතනට ගියොත් මිසක් ගන්න බෑ කාටවත්. ඒ අත්දැකීම මට ලැබුණා. තර වාසනාවක් එක ඒ වගේම අවාසනාවක් නමුත් ඒ අත්දැකීම තුල සාමාන්‍ය මිනිහෙක් හැටියට මම වැටුණා හොඳටම වැටිලා මේ ඇයි මට මෙහෙම වුනේ කියන අදහසක් එළියට ආවා නමුත් එහෙම ඉන්නකොට එක්තරා අවස්ථාවක අපිව හැම වෙලාවෙම එළියට දාන්නේ නැහැ ගණන් කරලා තමයි එළියට දාන්නේ ඉතින් එහෙම එළියට දාන අවස්ථාවක මම අහස දිහා බැලුවා අහස දිහා බලනකොට මට පේන ආකාශය හරිම ලස්සනයි ඒ වගේම අනන්තයි කියන්නේ මට පේනවා මේක මේ කොයිතරම් දිගට යනවද කියලා එතකොට මට තේරුණා මම මේ ආකාශය තියෙන ආසේ එහෙම නැත්නම් අවකාශයේ මම කොයි වගේ මිනිස්සෙක්ද දැන් මං ඇයි මේ ගැන එච්චර ලොකුවට හිතන්නේ මම කොයිතරම් පොඩි මිනිහෙක්ද මේ ලොකු අවකාශය තුල මට වෙන්න පුළුවන් ඕනම අකරතැබ්බයක් කොයිතරම් පොඩිද කියලා මට දැනුණා. ඊට පස්සේ මේ අත්දැකීම හැම මගේ හිතේ තිබිලා එකක් එක්තරා දවසක මෙයත් සාසුතාව මා බලන්න. සාසුයි මිස්ටර් සෙනවිරත්නයි දෙන්නම ආව බලන්න. ඇවිල්ලා මාව ගොඩාක් සරසන්න උත්සාහ කෙරුවා. නමුත් ඉතින් අපි ඒ වෙලාවේ ඉන්න තත්ත්වයේ හැටියට එහෙම හිතා ගන්න අමාරුයි. නමුත් ඒ දී මට කිව්වා පාද ගීතිකාවල් ලියන්න මෙහෙ ඉන්න ගමන් කිව්වා. ඉතින් නමුත් මට ඒක ඇතුළේ ලියන්න තරම් හිතක් තිබුණේ නැහැ. නමුත් මම එතනින් එළියට ආවට පස්සේ මට හිතුණා මේ දිව්‍යන් වහන්සේ මට කොහොමද එතනදී ස්පර්ශ කළේ කියන එක මම කියන්න ඕන කියලා. ඒක තමයි මම මේ දැකපු දේ.
මම විඳපු වේදනාවල් හා දුක්ඛනගාටු එක ක්‍රිස්තුස් වහන්සේ විඳපු වේදනාවල් හා දුක්ඛනගාටු මැනලා බැලුවොත් එහෙම ආසයි පුළොවේ වගේ අර අජට ආකාශයයි මමයි වගේ ඉතින් ඇයි මම සැලෙන්නේ එතකොට ඇයි මම තවත් දුක් වෙන්නේ ජේසුස් වහන්සේ මට පෙන්වුවා මේ ඔව බොහොම සුළු දේවල් පුතා බොව ඔච්චර ගණන් ගන්න එපා කියන එක ඒ පණිවිඩය මට දී ගන්න උවමනා වුණේ මේ ගීතිකාවෙන් හිතවතුනි දුක් විඳ විඳ මහමග වෙන්න පුළුවන් දුක් විඳ විඳ ජීවිතේ වෙන්න පුළුවන් ඇවිද යන මිනිස්සෙක් ආපහු හැරිලා තවත් කෙනෙක් දිහා බලලා කොහොමද hina වෙන්නේ නේද ජීවිතේ දුක නැහැ කියලා කියන්නේ ගණන් ගන්න එපා කියලා කියන්නේ හැබැයි ඔබේ මගේ ජේසු එහෙම කරා ඒකයි පුදුමය චාල්ස් සහෝදරා අපි ගායමු मत कवरन पा हुंदुर
සනසින්න සනසන්න ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක්ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක්ගෙන ගමන් වේදනා තුල සිර වෙන්න එපා කඳුලින් නන්දව ලත වෙන්න එපා වේදනා තුල සිර වෙන්න එපා කඳුලින් නන්දව ලත වෙන්න එපා සුසුමන් මැද මද සිනහා පපා සනසෙන්න සනසන්න සනසෙන්න සනසන්න මේ ගීතිකාව තමයි මම කිතුණු ගීතිකා ඇතුලේ මට හමු වෙච්චි ඉතාම සරල විස්තර කළ නොහැකි ගැඹුරු දර්ශනයක් එළියට ගෙන ආපු ගීතිකාව මේ පොළවේ කිසිම විදියකින් කිසිම දෙයක් වෙනස් කිරීමෙන් නෙමෙයි මිනිස්සු තමගේ ජීවිතේ විජයග්‍රහණය කරා යන්නේ කියන එක තමයි මේ ගීතිකාව ඇතුලේ කියවෙන ක්‍රිස්තියානි දර්ශනයේ සුවිශේෂ තැන මේකේ පෝල් පියතුමා එළියට ගෙනල්ලා තියෙනවා විශිෂ්ට විදියට ඇයි කඳුල මට දෙන්නේ සමිඳුනි ඇයි කඳුල මට දෙන්නේ වේදනා තුල සිර වෙන්න එපා කඳුලින් නන්දව ලත වෙන්න එපා කඳුළු දෙන්නේ මොකටද කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ එතකොට කඳුල තේරුම් නොගැනීම හරහා මිනිස්සු ජීවිතේ අර්බුදයකට ගිහින් තියෙනවා මේකේ ඉතාමත්ම ශක්තිමත් ඒ කියන්නේ කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් එකක් තියෙනවා මිනිස්සෙක් දාගත යුතු තමුගේ ජීවිතයට ක්‍රිස්තියානි මුල් කරගෙන शुद्ध बाइबल किसी मत अनक दिव्यना से पुरंदुला नह गिनी निवन वकील बलोने केवल बलोने यसाय हतरी स्थुने सदहा नुबला गिनी मैदीन यनविट दवीयान्ने नत नुबला जले मैदीन इतर नीट जले नुबलाट नुकराने गिन्न निवन वकील पुरंदुवा මේක දිගටම මට බයිබලයේ උත්පත්ති පොතේ ඉඳලා එලිදරව් පොතට යනකම් මට කියාගෙන යන්න පුළුවන්. දෙවියන්වන්ස එහෙමයි කතා කළේ කියලා. ඔබට හොඳට මතකෙන්න එක තැනක් මම කියන්නම්. ශද්‍රක් මේෂක් අබෙද්නෙකෝ සිද්ධියේදී. රජුරෝ මේගොල්ලෝ ගින්නට දාන්න කිව්වම දෙවියන්වන්ස ඔවුන් සමග වැඩ සිටීමේ සංකේතය උනේ ගින්න නිවුනේ නැහැ. ගින්න හත් ගුණයකින් වැඩි වුණා. එතන ගින්න හත් ගුණයකින් වැඩි වුණාට ඒ ගින්නට උඹව පුච්චන්න මම දෙන්නේ නැහැ කියන පොරොන්දුවත් එක්කයි ගින්න මැද මේ තුන්දෙනා ඉන්නේ. දැන් මේ ගීතිකාව පෝල් පියතුමාගේ ජීවිත අත්දැකීමක් එක්ක දැන් හිරගත කරනවා. ඒ සිද්ධියට මුලේ ඉඳලා මම උසාවියේ ඉඳලා හැමතැනටම මම සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මම දන්නවා. මේ මම ෆාදර් පෝල්ව බලන්න වන්දනාගාරට ගියාම මට කිව්වේ මේ ඇතුලේ ගෙඩියක් වගේ පුපුරලා යනවා වගේ මට දැනෙනවා කියලා. කියන්නේ ඒක වෙනම අත්දැකීමක් දැන් තව 12 දිනක් එක්ක තමයි මම දන්න දේ ෆාදර්ව දාලා හිටියේ ඒක කාමරයක එතකොට දැන් අවුරුදු 25යි පූජාත්‍රය ලැබලා ඒ වෙනකොට ඉතින් ෆාදර් ඊට කලින් සතියේ ලොකු කතාවක් කිව්වා මට මේ අවුරුදු 25ටම දෙවියන්වන්ස කිසිම ප්‍රශ්නයක් දීලා නැහැ කිව්වා ඒකත් දුන්නා පහුවෙනි සතියේම එතකොට අර ඇතුලේ ලොකු වේදනාවක්
පිපිරිලා ගියා දරා ගන්න බැරි. දෙවියන් වහන්සේගේ ස්වභාවය දිහා බලද්දී කිසිම තැනක මිනිස්සුන්ව ප්‍රශ්න වලින් අයින් කරලා නැහැ. ගින්නෙන් අයින් කරලා නැහැ. ගින්න නිවලා නැහැ. හැබැයි දෙවියන් වහන්සේ තනනවා ඊට යට නොවන මිනිස්සෙක්ව. ඒකේ හොඳම උදාහරණය තමයි ජේසුව මරනවා මරන්න ඉඩ දෙනවා. මරණය නවත්තන්නේ නැහැ. හැබැයි මරණය පරාජය කරනවා. ඒක තමයි ක්‍රිස්තියානි සුභාරංචිය. වේදනා තුල සිර වෙන්න එපා. කඳුලින් අන්දව ලත වෙන්න එපා. සුසුමන් මැද මද සිනහා පපා. ඒක මැද ඔබට ඉන්න වෙනවා. දැන් අපි ඔක්කොම පල්ලි යන්නේ, නුවාන වලට යන්නේ, සුව මෙහෙවල් වලට යන්නේ ප්‍රශ්න විසඳගන්නනේ. උන්වහන්සේ ඒ ප්‍රශ්න විසඳගන්න එන අයට කියනවා මම විසඳන්නේ නැහැ කියලා. මේ බොහොම සරලව තේරෙන විදිහට කිව්වොත් මොහොම කිසි ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඉගෙන ගන්නවා එතකොට මගේ ඇහැ වෙනස් කරගන්න කියලා කියන්නේ. ඇයි කඳුල මට දෙන්නේ සමිඳුනි? ඇයි කඳුල මට දෙන්නේ? ඇයි කියන ප්‍රශ්නේ අහන්න ඕනේ. මෙතන කියනවා කඳුල ඔබට දෙන්නේ අඬ අඬ ඉන්න නෙවේ. අනුන්ගේ දුක හොඳ හැටි පෙනෙනා කාචයක් විලසින්නේ මා දෙනෙත සෝදන්නදෝ. දැන් කඳුලනේ ඒකත් කරන්න පුළුවන්. මගේ ඇස් දෙක පේන්නේ නැතුව, අනුන්ගේ දුක පේන්නේ නැතුව මගේ ඇහ අඳ වෙලා තියෙනවා නම් කඳුළු නිසා තමයි මගේ ඇස් දෙක හේදෙන්නේ. එතන කඳුළු වලින් කරන කාර්ය මගේ දුකට අඬන එක නෙමෙයි. කඳුලට වෙනම මිෂන් එකක් තියෙනවා. ඒකයි කියන්නේ කඳුලින් අඳ වෙන්න එපා. සුසුමන් මැද මද සිනහා පපා සනසෙන්න සනසන්න. කවුරුත් උඹ සනසන්න එන්නේ නැහැ. ඒක හරි ලස්සනට මම ඒකයි කියන්නේ මේ ක්‍රිස්තියානි ෆිලොසොෆි එක එළියට එනවා කියලා. ඕනම තැනක බලන්න ජේසු කියනවා ඔබේ විශ්වාසය ඔබ සුවකලයේ ශාන්ති සිතින් යන්න. සනසෙන්න සනසන්න. මම නෙමෙයි ඔබ සනසන්නේ. ඔබේ සනසීම තියන්නේ ඔබ තුල. ඒක තමයි ප්‍රබලව ජේසු කිසිම තැනක එන්න මගේ ළඟට එන්න මං සුව කරන්නම් කියලා කොහෙවත් මිනිස්සු ඔකට නගන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ මේ මහා සුවය ලැබපු ගමන් කෙනෙක් අපි දකිනවා කොරු ඇවිදිනවා, අංශභාග රෝගීන් ඇවිදිනවා, අන්ධයින්ට පෙනීම ලැබෙනවා. ඒ වේගෙන් උන්වහන්සේ කියනවා ඔබේ විශ්වාසයයි ඔබව සුව කළේ. යන්න කියනවා. ඇඳත් අරගෙන යන්න කියනවා. සනසෙන්න සනසන්න. ඔබට ලැබිච්ච දේ, ඔබට වෙච්ච දේ, ඒ ශක්තිය තියෙන ඔබ තුල, දයනාස වැඩ සිටින ඔබ තුල, ගීතාවලිය 139 සම්පූර්ණම උන්වහන්සේ මගේ අතුලාන්තයේ මැවුසේක. උන්වහන්සේ මව කුසේ මා තැනන විට, රහසිගතව මා වැඩෙන විට, මා එහි වූ බව ඔබ දැන සිටිසේක. එනිසා මගේ අභ්‍යන්තරයේම දන්න කෙනෙක් ඉන්නවා. මගේ ඇතුළෙම ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ඒ ස්ප්‍රීතුව මා තුල. උන්වහන්සේගේ ස්වරූපයට මාව මැව්වයි කියලා කියනවා. එහෙනම් මා තුල තිබෙන දයනාසගේ ස්වරූපය අඳුනගෙන මට මේ ඇති වෙන ප්‍රශ්නය, මං හිරේද ඉන්නේ, පාරේද ඉන්නේ, යුද්ධයකද ඉන්නේ, ඒක අදාළ නැහැ. උන්වහන්සේ කියන ඒක වෙනස් කරන්නේ නැහැ. ඒක මැද මං ඔබට විජයග්‍රාහී මිනිසෙක් වෙන්න ආශිර්වාද කරනවා, ශක්තිය දෙනවා. ශාන්ති සිතින් යන්න. උඹේ විශ්වාසය උඹව සුවකලයේ. මේ විශිෂ්ට අත්දැකීම තමයි මේ ගීතිකාව ඇතියේ, මේ ගීතිකාව ඇතුළේ එළියට එන්නේ. පෙදුමිනි, මේ චාස් සොහිරන්ගේ විග්‍රහය එහෙම වෙද්දී දැන් මට හිතෙනවා මේ සැනසෙන්න සනසන්න. දැන් කිතුනුවන් නිදිරවි ලොකු වගකීමක් පැවරෙනවා. මම සැනසිලා පැත්තකට වෙලා ඉන්න කියන්නේ මම තව කෙනෙක් සනසන්න ඕනේ. අපි දැන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ මේ මම සැනසෙන්න. දෙවියන් ළඟට ගිහිල්ලා වෙන්න පුළුවන්, සමාජයේ ජීවත් වෙද්දී වෙන්න පුළුවන්. මට මම හරිනම්, මම සතුටින් නම්, මට සියල්ල ලැබිලා නම් හරි, හැමදේම හරි. හැබැයි අපිට එතනින් නවතින්න කියන්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්න අපිට බෑ පියතුමේ, නේද? අර ගෙම්ම එන්න ඕනේ මොන හරි දෙයක් තවත් කෙනෙක්ට දෙයක් කරන්න. කොහොමද පංශේක දකින්නේ? හරියට හරි ඉතින්. ඇත්තටම මේ චාල්ස් කිව්වා වගේම දුක ලැබීම එක්තරා විදිහට වාග්යක්. ඔව්. ඒ වාග්ය තුළ අපට ඉවසීම සහ ඒ තමාව නගා සිටීමේ පරදුර වගකීම් වගේම ඒක තුලින් මම ලබන අත්දැකීම තුලින් අනිත් අයටත් ඒ දේ ළඟා කර දීම මගේ වගකීමක් වෙනවා. ඒකට ඉතින්
නොයෙකුත් අය නොයෙකුත් දිර කරනවා නමුත් ඒව කරන්නේ මේ අධ්‍යක්ීම සහ මේ දර්ශනීය උඩ දෙකින් එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ චාල්ස් සහෝදරයා මේ අවසාන වශයෙන් අපේ වැඩසටහනේ කාලයක් නිම වෙන්න ළඟ වෙලාවේ දැන් අපේ මිනිස්සු ගොඩක් ඉන්නේ ප්‍රශ්නවලනේ දැන් අපි මේ ගමේ පොදු දේ අපි පිළිගන්න ඕනේ අපි ඒක කතා කරනවා අර බුදේක වෙන්න පුළුවන් ගැටලු තුල වෙන්න පුළුවන් දුක් වේදනාව තුල වෙන්න පුළුවන් හැබැයි අර ගීතිකාවේ අපිට කිව්වා වගේ මේ අපි බලන්න ඕනේ ජේසුගේ ඇස් දෙක දිහා උන්වහන්සේගේ දැසට මගේ දැස ගැටෙන තැන තමයි මට පිළිතුරක් හම්බෙන්නේ මට උත්තරයක් හම්බෙන්නේ අපිට මේ දුකෙන් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නවල මිරිකිලා ඉන්න මිනිස්සුන්ට උත්තර නැති තැන තාමත් කොට්ට තෙමනකන් එළි වෙනකන් අඬන මිනිස්සුන්ට අපිට මොනවද කියන්න පුළුවන් බොහොම පැහැදිලි ලෙස එතෙන්ට අවශ්‍ය කරන උත්තරේ 100%ක් මෙතන දීලා තිබෙනවා ජේසු කුරුසේ අරගෙන යන ගමන් තමුගේ ඉරණම දන්නවා මිනිස්සු හැමතිස්සෙම තමුගේ අන්තිම ඉලක්කේ තේරුම් ගන්න ඕනේ අන්තිම ඉලක්කේ තේරුම් ගත්තම ඒ අන්තිම ඉලක්කය කරා යන ගමන අතරමැද සිදුවෙන දේවල් වලට මූණ දෙන විදිය වෙනස් වෙනවා. එතකොට ජේසු දැනගෙන හිටියා මගේ ගමන කෙලවර වෙන්නේ ගොල්ගොතාවේ කුරුස ගහේ මව මරා දැමීමෙන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. තමා තුලට ගිහිල්ලා තමාව අවබෝධ කරගන්න මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතයේ ඉරණම තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි අඬනඳ ඉන්නවට වඩා මැසිවිලි කිය කී ඉන්නවට වඩා ඒ අන්තිම ප්‍රතිඵලය මම දන්න නිසා ඒ කරා යන ගමනට මූණ දෙන විදිය වෙනස් කර ගන්නවා. ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා. දැන් ඔය ටික මරියතුමිය කිව්වා කියලා හිතන්න. ඔය වචන ටික මරියතුමිය නම් කිව්වේද? දැන් කුරුසිය අරගෙන යනකොට ඒ අම්මා ආවනි ඉස්සරහට. එනකොට අම්මා ළඟ නතර වෙන්නේ නැහනේ. අම්මා එක්කත් hina වෙලා යනවා. ජෙරුසලම් ස්ත්‍රී නඩාඩ එනවනේ. නතර වෙන්නේ නැහනේ. ඔවුන්ට වචනයක් කියලා ඉස්සරහට යනවා. සීමොන් සිරනේවුස් කුරුසේ බර දරා ගන්න පිටිපස්සෙන් එනවනේ. ඒකේ විශේෂයක් වෙන්නෙත් නැහනේ උන්වහන්සේට. ඒ තුන්වහන්සේ යනවා. ඒ අතරදී උන්වහන්සේට ගහනවනේ. කෙල ගහනවනේ. රෙදි ගලවනවනේ. ඒකත් උන්වහන්සේට විශේෂයක් වෙන්නේ නැහනේ. උන්වහන්සේ යනවා. ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා. සිනහසීලා සවිමත් කළේ අම්මව. ජෙරුසලම් ස්ත්‍රීන්ව සීමොන් සිරනේවුස්ව ඔය ජුදයින්ව රෝම හමුදාවේ නිලධාරීන්ව උන්වහන්සේට පහර දෙන අය මේ සියලු දෙනාට මොකද කරේ? සිනහසීමා සවිමත් කළා. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙලා තමුගේ ජීවිතේ ඉරණම දෙවියන් වහන්සේගේ අතේ තියෙන මිනිස්සෙක් තමුන්ට හම්බෙන අම්මටත් හිතවතුන්ටත් විරුද්ධවාදීන්ටත් සිනහසීමා සවිමත් කළා. ඔබේ මගේ ජීවිත ඉරණම ජීවිතයේ අයිතිය සම්විධානන් වහන්සේ ළඟ තියලා අපි නිදහස් වෙන තැන අපිට දෙවෙන්නේ පුදුම සහනයක් නේද? ඒ හින්දා අපි ඔබට කියන්නේ හිතවතුනි අඬන්න එපා කියලා. අඬන්න හැබැයි කඳුලේ තේරුම දැනගෙන දුකක් දැනෙනවා නම් ඒ දුක දරාගන්න ඒ දුක් වේදනාවේ තේරුම දැනගෙන අන්න එතකොට අපිට hina වෙලා මේ ජීවිත ගමන ඉස්සරහට යන්න පුළුවන්. පියදුමිනි චාල් සහෝදරයා අපේ යාත්‍රා වැඩසටහනේ මුල් පියවරේ අවසාන වැඩසටහනයි මේ විදිහට නිමා කරන්නේ බොහොමත්ම සූදිවන්ත වෙනවා බොහොම කැප වෙලා අපේ දයාබර වාද්‍ය වෘන්දයත් එක්ක මේ වචනය සම්විධානන් වහන්සේගේ වචනය අපිට දෙන්න වබුම් රූපහණියට දෙන්න අපේ ගෙවල්වල ඉන්න මිනිසුන්ට දෙන්න මේ දරපු උත්සාහය සැබවින්ම අපිට වචනවලින් ඉස්සර කරන්න හැකියාවක් නැහැ ඒ වෙනුවෙන් පියදුමිනි චාල් සහෝදරයා සූදිවන්ත වෙනවා ජේසු පීඩයි කියලා සමුදෙනවා එතකම ආදරණීය වාද්‍ය වෘන්දේ සහෝදර සහෝදරිනි සුති ජේසු පිහිටයි. හිතවතුනි අපි සමුගන්නේ ඔබ ආසයිනේ මේ ගීය ගයන්න නිතරම මිමිනෙනවනේ හින්දා ඇස් දෙක වහගෙන ගෙදර වාඩි වෙලා නිදහසේ අහන්න එපා කියන්න අපිත් එක්ක. ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් නේන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා. ජේසුනි ඔබ ඉස්සර
සුමන් මැද මද සිනහා පපා සනසෙන්න සනසන්න සනසෙන්න සනසන්න